नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तो अरहतो असुरिमत्तु गुणयांगें युक्त चरित्यक एति बैविं अच्चरिय मनुष्यो यानुवेंद तमंगे आध्यात्मे पिलिबंद ඇලිලා ඒ ආධ්‍යාත්මයේ පිළිබඳ සොයා කටයුතු කරන නිසා අජත්‍තරත්ව යනුවෙන්ද අත්‍යන්තයෙන්ම මිනිසුන්ට ප්‍රිය වෙන ශ්‍රී දේහයකින්ද අත්‍යන්තයෙන්ම මිනිසුන්ට ප්‍රිය වෙන ගුණ කායකින්ද යුතුව හේයින් අච්ඡන්තරත්ව යනුවෙන්ද හඳුන්වන මාගේ බුදු පියාණන් වහන්සේට নমස්කාර කරමි. নমස්කාර වේවා. අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ 93 වෙනි विश्वास भोजन जातक देशनाव न विश्वसे अविसत्थे न विश्वसे अविसत्थे विसत्थे पिन विश्वसे विश्वासा भयमन्वेति सिंहंच मिग मातुकाति। පෙර විශ්වාසයෙන් සිට පසුව අවිශ්වාසී වූවාහු කෙරෙහිත විශ්වාසය නොකරන්නේය. පෙර අවිශ්වාසව සිට විශ්වාස වූවාහු කෙරෙහිද විශ්වාස නොකරන්නේය. එබඳු විශ්වාසයෙන් සිංහාට මෙන් බය පැමිණි. දේශනාවන බුදු ගුණවල ඇති පරිදි ආධ්‍යාත්මෙහි එල්බගෙන ආධ්‍යාත්මය සොයා බලන්නට කියලා දෙන ආධ්‍යාත්ම ගවේෂණයෙහි නිරත වන්නට අපිව පොළඹවන අත්‍යන්තයෙන්ම මිනිසුන්ට ප්‍රිය වෙන ලස්සන ශරීරයකුත් ලස්සන හිතකුත් ඇති කරගන්නට උපකාර කරන එවැගේම අච්චරිය මිනිසෙක් වන්නට අපට මඟ පෙන්වන මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට තරම් වාසනාවන්ත වූ පින්වත්නි, අපි දැන් සෝදානම් වන්නේ අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ 93 වෙනි විශ්වාස භෝජන ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට. එහි ගාථාව හා අර්ථය අපි දැනගත්තා. වචනාර්ථත් විමසා බැලුවොත් සඳහන් වුණා අවිසත්තේ කියලා. ඒ කියන්නේ මොකද්ද? කලින් විශ්වාස වෙඳලා පස්සේ අවිශ්වාස වෙනවා නම් කෙනෙක් ඒ කෙනා කෙරෙහි. කලින් අවිශ්වාස වෙඳලා පස්ව විශ්වාස භාවයට පත් වෙනවද ඒ කෙනා කෙරෙහිත් විශ්වාස කරන්න එපා කියන එක. විසත්තේ පින විශ්සසේ, ඔහු කෙරෙහිද විශ්වාස නොකරනෝය මක් නිසාද යත් විශ්වාසා භයමන් වේති. යමක වනාහි මිත්‍රයා කෙරෙහිද සතුරා කෙරෙහිද විශ්වාස කළේද එයින් බයම හටගනී. කෙසේද යත් සීහංච මිග මාතුකායි, යම්සේ මිතුරුදම් වශයෙන් විශ්වාස කළ මුවදෙන නිසා සිංහයාට බය පැමිණියේය. බය තමා කෙරෙහි ආයේ යන අර්ථයයි. යම්සේ මේ දෙන විශ්වාස වශයෙන් සිංහයාට අනුව ගියාය කියන අර්ථය තමයි මේ වචනාර්ථ තුළ ගැබ් වෙලා තියෙන්නේ. මේ ප්‍රකාශය හාපුහාම එක පාර්ට් මේ කවුරුත් ගැන විශ්වාස කරන්න එපා කියන වගේ නොයෙක් හැඟීම් කෙනෙක්ට ඇති වෙන්න පුළුවන්. කලබල නොවේ, බොහොම සංසුන්ව ඒ බුදු වදන කෙරෙහි බොහොම ශ්‍රද්ධාවක් පිහිටුවාගෙන මේ බුදු වදන අපි දැන් මේ වෙලාවේ හැටියට යම් තරමක් ගැඹුරින් විමර්ශනය කරලා බලමු. අවසානයේ අපට දැක් ගන්න පුළුවන් වෙයි හේතු සහිතවම කරුණන් දේශනා කරන බුදු පියාණන් වහන්සේ මොකද්ද මේ දේශනා කරේ කියලා. ඒ සඳහා අපට මෙහි වර්තමාන හා අතීත කතාව දැනගන්නට වෙනවා. පින්වතුනි, ඒ අනුව බලනකොට භාග්‍යවත් මහා කාරුණික බුදු පියාණන් වහන්සේ සියලු දෙවිවරුන් සනස්සවමින් ජේතවනාරාමෙහි වැඩවාසය කරන සමෙහි බොහෝ භික්ෂුන් වහන්සේලාගේ එක් නොකටයුත්තක් අරබිහා තමයි මේ දේශනාව සිද්ධ කළේ. මොකද්ද පින්වත්නි නොකටයුත්ත? ඒ සමෙහි බොහෝ භික්ෂුන් වහන්සේලා මේ අම්මා දීපු දේවල්නේ, මේ තාත්තා දීපු දේවල්නේ, මේ මාමා දීපු දේවල්නේ කියලා තමන්ගේ ඥාතීන් විසින් දෙන ආහාර පාන සිවුරු ආදිය ප්‍රත්‍යක්ෂානකට පරිහරණය කරනවා. ඒ කියන්නේ අසරණ දායකයෙක් දුන්නාම තමන්ට ඥාති නොවන, තමන්ට මිතුරු නොවන ඒ අසරණ කෙනෙක් දුන්නාම අනුකම්පාවක් ඇති කරගෙන ප්‍රත්‍යක්ෂා කරන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඒ භික්ෂුන් වහන්සේලා කල්පනා කරා මේ කොහොමත් මගේ අම්මනේ, ඒ නිසා විශේෂ ප්‍රත්‍යක්ෂාවක් අවශ්‍ය නැහැ කියලා
මේ ආකාරයෙන් හිතලා ඒව පත්‍රීක්ෂා නොකර පරිමෝග කරා. ඉතින් බුදු පියාණන් වහන්සේට මේ කාරණාව දැනගන්න ලැබිලා බුදු පියාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරන මහණෙනි විශ්වාසවන්තයා හරි අවිශ්වාසවන්තයා හරි දෙන සෑම දෙයක්ම නුවණින් සලකලාම පරිභෝග කරන්නට ඕනේ. නුවණින් නොසලකා යමක් පරිහරණය කරන්නේද ඒ විසක් වගේ. විසක් දෙනකොට එය හිතවත් කෙනෙක් දුන්නත් අවිශ්වාසවන්ත කෙනෙක් දුන්නත් ඒ විස විසමයි. විශ්වාසවන්තයෙක් දුන්නා කියලා ඒ විසේ විස නැතිවන්නේ නැහැ. ප්‍රතිඵලය එකමයි. ඉස්සරත් විශ්වාසවන්තයෙක් නිසා කෙනෙක් ඒ විශ්වාසවන්තයාගේ විසින් මරණයට පත් වුණා කියලා දේශනා කරපු වෙලාවේ භික්ෂුන් වහන්සේලාගේ අයදීම පරිදි බුදු පියාණන් වහන්සේ මෙහි අතීත කතාවක් දේශනා කරනවා. පින්වතුනි, ඉස්සර කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කෙනේ රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ අපේ බෝධිසත්වයන් වහන්සේත් මහා ධනවත් සිටුවරේ. ඒ සිටුතුමාගේ ඒ ගොපල්ලෙක් ඒ ගොයම් කරන කාලෙට කැලේට ගිහිල්ලා ගාලක් කරගෙන ඒ ගොයම් රකමින් වාසය කරනවා. සිටුතුමාටත් කලින් කලට ඒ ගොන්නුන්ගෙන් ලබා ගන්නා වූ පස්කෝ රසය ගෙනත් දෙනවා. පස්කෝ රසය කියන්නේ මොකද්ද කියලා අපි දැනගත්තොත් එහෙම කිරි, දී, ගිතෙල්, මෝරු, බෙඬරු මෙන්න මේවන පින්වත්නි පස්කෝ රස කියලා කියන්නේ. ඉතින් මේ පස්කෝ රසනේත් මේ සිටුතුමාට සංග්‍රහ කරන්නට මේ ගොපල්ලා අමතක කරන්නේ නැහැ. පින්වතුනි, මේ සිටුතුමාට මේ විදිහට පස්කෝ රස ගෙනත් දෙන මේ සිටුතුමාගේ ඒ සේවක ගොපල්ලා තමන්ගේ ගවපට්ටියේ ගවයන් රඳවාගෙන සිටින්නේ කැලේට අසලි ස්ථානයක. ඉතින් මේ ගවගාලේ ඉන්න ඒ දෙනුන්ට එහෙම මේ කැලෑ වසල ගැවසෙන සිංහයෙක් දැකීමෙන් මහත් බියක් ඇති වෙනවා. මේ සිංහයා නිතර දැකීමෙන් ඇති වෙන විය නිසා මේ දෙන්නුන්ට කිරි ඇතිවන්නේ නැහැ. දෙන්නුන්ගේ කිරි හිඳි යනවා. ඒකට හේතුව තමයි මේ සිංහයා දැකීමෙන් ඇති වෙන බය. ඉතින් ඊළඟ වාරයේදී සුපුරුදු පරිදි සිටුතුමා වෙත පස්ගෝරස අරන් යන මේ ගොපල්ලගෙන් සිටුතුමා අහනවා, මෙවර මොකද මේ පස්ගෝරසේ අඩු බවක් පේන්නේ? ඒ වෙලාවේදී ඒ පස්ගෝරස අඩු වෙන්න හේතුව මේ ගොපල්ලා විසින් ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේ මේ සිටුතුමා ගොපල්ලගෙන් අහනවා, යහළුව, ඒ සිංහයාට යම් විශ්වාසවන්ත සත්වෙක් ඉන්නවද? ඒලා මේ ගොපල්ලා ප්‍රකාශ කරන සිටුතුමනි, එසේය. මීවින්නෙක් ඉන්නවා. ඒ මීවින්නා කෙරෙහි මේ සිංහයා බොහොම ස්නේහවන්තයි. ඒ මීවින්නා සමග බොහෝ වෙලාවට එකට තමයි වාසය කරන්නේ. ඒක අහපු මේ සිටුතුමා ප්‍රකාශ කරනවා, ඒ මීවින අල්ලගන්න ක්‍රමයක් තියෙනවද? සිටුතුමනි, හැකි. එහෙනම් යම් වෙලාවක ඒ මීවින්නාව අල්ලගෙන ඒ මීවින්නාගේ ශරීරයේ බොහෝ සෙයින් විස තවරන්ට, විස රංජනය කරන්ට, ඒ කියන්නේ විස ගාලා වීරෙන් ඇරලා නැවතත් විස ගන්නට. මේ විදිහට බොහෝ සෙයින් විස ගාපු ඒ මීවින්නාව එක විසක් කරලා අවසානයේ දවස් දෙක තුනකට පසුව ඒ මීවින්නාව අතහරින්න. එතකොට මේ මීවින්නා නොදක බොහොම දුකෙන් ඉන්න සිංහයා මේ මීවින්නා දුටු ගමන්ම මීවින්නා ළඟට ඇවිල්ලා ඒ මීවින්නාගේ ශරීරය ලෙව කන්න පටන් ගන්නවා. ඒ විසෙන් මේ සිංහයා මරණයට පත් වෙනවා කියලා බොහොම දරුණු ගෝර විස ඇති ඒ විස වර්ගයක් මේ ගොපල්ලාට දෙනවා. පින්වතුනි, ගොපල්ලත් ඒ විදිහටම ඒ ක්‍රියාව සිද්ධ කරනවා. මේ විදිහට මීවින්නා නිදහස් කරාම මේ මීවින්නා යන්නේ කැලේට. ඉතින් මේ මීවින්නා නැදක බොහොම ශෝකයෙන් ඉන්න සිංහයාට මේ මීවින්නා දැක්කහම සිහියලව ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ සිංහයා කිසිවක් මෙනෙහි කරන්නේ නැතුව මේ මීවින්නාව ලෙව කන්න පටන් ගන්නවා. ඉතින් එහෙම වුණාම මේ විස ශරීරගත වෙන සිංහයා මරණයට පත් වෙනවා. එවිට ඒ සිංහයාගේ හම, ඒ සිංහයාගේ වුරුණ තෙල්, නිය, දත් ආදී අරගෙන මා මොන ගැසෙන්ද එන්න කියලා මේ සිටුතුමා ප්‍රකාශ කරලා බොහොම දරුණු විසක් මේ ගොපල්ලට ලබා දෙනවා. ගොපල්ලත් මේ සිටුතුමා කියන ආකාරයටම කරනවා. සැබවින්ම පින්වත්නි, අර සිංහයා මේ වින්නා බොහෝ දිනක් නොදක එක විට දැකීම නිසා ඇති වූ ස්නේහයෙන් කිසි දෙයක් මෙනෙහි නොකර අර මීවින්නාව ලෙව කාලා ඒ විසෙන් මරණයට පත් වෙනවා. ඉතින් අර ගොපල්ලත් බෝධිසත්වයන් වහන්සේ කියපු ආකාරයටම කරලා මරණයට පත් වෙච්ච සිංහයාගේ හම, දත්, හුරුණු තෙල් ආදිය, ඒ සිංහ තෙල් ආදිය සිටුතුමාට ගෙනත් දෙනවා. ඒ වෙලාවේ තමයි මේ සිද්ධිය අරබයා ඒ සිටුතුමා අපි කලින් දක්වපු ගාථාව දේශනා කරන්නේ. ඒ ගාථාවෙහි තේරුම නැවතත් අපි සිහියට නගා ගත්තොත් එහෙම මෙයින් ප්‍රකාශ වුණේ කලින් විශ්වාස වෙඳලා පස්සේ අවිශ්වාස වෙනවනම් කෙනෙක් ඒ කෙනා කෙරෙහි කලින් අවිශ්වාස වෙඳලා පස්ව විශ්වාස භාවයට පත් වෙනවද ඒ කෙනා කෙරෙහිත් විශ්වාස කරන්න එපා කියන එක.
මොකද ඒ විදිහට කරන්නට ගියොත් එහෙම අර විස අනුභව කරලා නැත්නම් විස ශරීර ගත වෙලා මරණයට පත්වෙච්ච සිංහයාට වගේ බොහෝ දුකටපත් වෙන්න සිද්ධ වෙනවා කියන එක තමයි ඒ ප්‍රකාශ උනේ සියලුම දේවල් වෙනස් වෙන ලෝකයේ වෙනස් නොවන එකම දෙය වෙනස් වීමයි කියලා අද අපි ප්‍රකාශ කරනවානේ එහෙම එකේ පින්වත් නිමේ ජාතක දේශනාවනුත් ප්‍රකාශ වන පරිදි විශ්වාසයේ පමණ කිසේවත් නිත්‍යවන්නේ නැහැ ඒ නිසා අපි කතරම් විශ්වාස කරත් හැම විට මේ විශ්වාසය ජයගන්නේ නැහැ බොහෝ විට ඒ විශ්වාසය කඩවෙනවා සමහරක් විට මේ වින්න වගේ දැන් මේ වින්න දන්නේ නැහැ තමන්ගේ ශාරීරිය තවරුවේ විස කියලා නොදන්නාකම නිසා හරි අපට ඒ විශ්වාසවන්ත භාවයෙන් ඉටු යුතු කාර්ය සිද්ධවන්නේ නැහැ ඒ නිසා මේ ජාතක දේශනාවෙන් අපට හොඳ පාඩමක් උගන්වනවා හොඳ පාඩමක් කියලා දෙනවා මේ විශ්වාසය පිළිබඳව. ඒ නිසා විශ්වාසය කියන කාරණාව පිළිබඳව අප කටයුතු කරද්දී මේ ආදර්ශයේ හොඳට ජීවිතයට ගන්නවා නම් ශක්තිමත් විශ්වාසයක් ආවෝදයෙන් පෙරපුන් විශ්වාසයක් අපේ ජීවිතේ තුළ ඇති කරගන්නට විශ්වාසය කියන ගුණෙහි බොහොම ඉහළ තත්වයකට යන්නට මේ ජාතක දේශනාව අපට උපකාර කරනවා. ඉතින් අවසානයේදී අපේ බෝසත් සිරිතමානෝ පැමිණි පිරිසට මේ ගාථාවෙන් ඔය ආකාරයෙන් ධර්ම දේශනා කරමින් දාන ආදී පින්කම් කරමින් සිට අවසානයේදී ඒ කම්මෝ පරිද්දෙන් මිය පරලෝ යන්ට යදෙනවා මහා කාරුණික බුදු පියාණන් වහන්සේත් මේ ජාතක දේශනාව භික්ෂුව පිරිසට දේශනා කරමින් අවසානයේ පූර්වාපර සංදිත් ගලපා දේශනා කරනවා එසමෙහි පින්වත්නි ඒ මහා සිරිතමානෝ නම් දැන් මේ බුදුබාට පත්ව සිටින මම්ම වේදයි කියන ඒ ප්‍රකාශයෙන් මේ ජාතක දේශනාව නිම කරන්නේ